යාපනයේ සංචාරය කරන රට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ පිහිටි EPDP පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී එම පක්ෂයේ ක්‍රියාකාරීන් සමග පැවති සාකච්ඡාවකට එක් වුණා. අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මෙහිදී කියා සිටි උතුරු සහ නැගෙනහිර පළාත් මෙන්ම සමස්ත රටම එක ලෙස සංවර්ධනය කරගෙන යාමේ පුළුල් දැක්මක් හා වැඩපිළිවෙලක් ඇති එකම නායකයා ජනාධිපතිවරයා බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවයි ජනාධිපතිවරයාද මෙහිදී අදහස් දැක්වුවා. අපි ගත්තේ ආණ්ඩුව අමාරු කාලෙක මේ ආණ්ඩුව ගත්ත ඇද්දී බොහෝ දෙනෙක් හිතුවා අපි අසාර්ථක වෙයි කියලා. මේ මං එක හිටපු කණ්ඩායම අද ලංකාවේ බංකොලොත් භාවයේ නැති කළා ඉහළට ගන්න ඉන්නේ. දැන් අපි ඉදිරියට යන්න තියෙනවා. අපි IMF එක්ක එකතු කරපු ගිවිසුම කඩන්න බෑ. ඒක කරොත් අපි ආපහු පරණ තත්ත්වයට වැටෙනවා. පෝලිං වල ඉන්නවා. ඒ වෙනුවට අද අපි රට ඉදිරියට ගෙනියන්න ඉන්නේ. එහෙනම් අපි IMF එක්ක ඇති කරපු ගිවිසුම අපිට ණය දෙන රටවල් එකඟ වුණ ගිවිසුම අපේ බැඳුම්කරුවන් එකඟ වුණ ගිවිසුම අපි ආරක්ෂා කළ ඉදිරියට යන්න ඕනේ. මේක වෙනස් කරන්න ගියොත් ආපහු අපේ තියෙන මේ දියුණුව නැති වෙනවා. ඒ වගේම මේ රටේ ආර්ථිකය වෙනස් කරන්න ඕනේ. අපනායන ආර්ථිකයක් වෙන්න ඕනේ. අපිට ඕනේ විදේශ විනිමය අපි උපයා ගන්න ඕනේ. ණය අර ගන්න බෑ. ඒකට අපි විශේෂයෙන්ම ආර්ථික පරිවර්තන නීතිය ගෙනත් තියෙනවා ඉදිරියට යන්න. උතුර අමතක කළා නෑ. උතුරත් ඉදිරියෙන් ඉන්නවා. ඒ ගමන අපි ගෙනියන්න ඕනේ. කාංකසන්තුරේ වරාය සම්පූර්ණයෙන්ම හදනවා. දැන් පලාලි වලට තව ඉන්දියන් ගුවන් සමාගමක් ඉන්ඩිගෝ. මං කිව්වා ඩියෝ ෆා ජැෆ්නා ඒ වැඩසටහන ක්‍රියාත්මක කරනවා කියලා. පරන්තනුයි කාංකසන්තුරේ අපි ඉඩම් ගන්නවා ආයෝජන කලාප ඇති කරන්න. සංචාරක ව්‍යාපාර පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි අපි කෘෂිකර්මයේ නවීකරණයක් ඇති කරනවා. දීවර කර්මාන්තය දියුණු කළා අපේ දීවරයන්ව අපි ආරක්ෂා කරනවා. දෙමළ ප්‍රගතිශීලී සංගමේ නායක රාජමාත්‍යස් ව්‍යාලේන්ද්‍රන් මහතා මඩකලපුවේදී සංවිධානය කර තිබූ හමුවකටද ජනාධිපතිවරයා සහභාගී වුණා. රටත් ජනතාවත් බේරා ගැනීමට නිර්භීතව ඉදිරිපත් වූ ජනාධිපතිවරයාට රටේ ඉදිරි අභියෝග ජයග්‍රහණය කිරීමේ හැකියාවද පවතින බවයි ව්‍යාලේන්ද්‍රන් මහතා මෙහිදී පෙන්වා දුන්නේ. ජනාධිපතිවරයාද මෙහිදී අදහස් දැක්වුවා. මිනිස් අලි ගැටුම විශාල ප්‍රශ්නයක්. මිනිස් ජීවිත ගණනාවක් නැති වෙලා තියෙනවා. අලි ඇතුන්ගේ ජීවිතත් නැති වෙලා තියෙනවා. ඒ කාලේ 1977 මේ ප්‍රදේශ ඔක්කොම කැලේ අපි එනකොට. දැන් කැලේ කපලා තියෙන්නේ. අලි ඇතුන්ටත් යන්න තැනක් නැහැ. මේ ප්‍රශ්නේ ඉන්දියාවෙත් තියෙනවා. මං කිව්වා බලන්න කියලා අලුත් ක්‍රම කීපයක් ගැන මට වාර්තා කරා. මේ අවුරුද්දේ ජනාධිපතිව එන තියෙන නිසා එකක්වත් අත්හදා බලෙන්න බෑ. එන අවුරුද්දේ ඒක කරන්ටයි බලාපොරොත්තු වෙනවා. තාම මඩකලපුවේ ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. පිටාල පහසුකම් විශාල ප්‍රශ්නයක්. ඒක දියුණු කරන වැඩසටහනකුත් තියෙනවා. අද පොලිමේ නෑ ඉන්ධන ගන්න. අද පොලිමේ නෑ බේත් ගන්න. අපි පටන් ගත්තදී බඩු මිල වැඩි වෙලා තියෙනවා. අපි ටිකෙන් ටික ඒක අඩු කරගෙන ආවිල්ලා. රුපියල ශක්තිමත් කරලා තියෙනවා. මම කියන්නේ ඔක්කොම ප්‍රශ්න දාම විසඳලා කියලා. මේ කාන්තාවන් දන්නවා තාම තියෙන ප්‍රශ්න මිල ගැන. අද 2022ට වඩා විශාල සහනයක්. 2025 24ට වඩා සහන දෙනවා. 2026 25ට වඩා සහන තියෙනවා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා සංවිධානය කර තිබූ හමුවකටද එක් වුණා. එය පැවැත්වුණේ රාමනාදන් මහතාගේ නිවසේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියා. මේ රටේ මිනිස්සු ගිය අවුරුද්දකේ විඳ දුක ඇත්ත වශයෙන්ම යාපනයේ ජනතාව අවුරුදු 10ක් විතර ඒ වගේම දුකක් විඳා. ඒ කිසි විටක මෙහෙම ආර්ථිකය කැඩෙනවා දැක්කේ නැහැ. ඩොලරය රුපියල් 370ට යන එක කවුරුවත් දැක්කේ නැහැ. අන්තිමට කොළඹ ආණ්ඩුවක් නැති වුණා. අන්තිමට තනි ආශ්‍රයයක් පුරේ මට මේක බාර ගන්න. මම තව ලෝක වාර්තාවක් ඇති කරා. ඒ වුණා දුක් විඳා. ඒ කොහොමාරි ඒ කාලේ තුලදී ලංකාව ගොඩ ගන්න පුළුවන් වුණා. IMF එක්ක තියෙන එකඟත්වය 2032 වෙනකන් ගෙනියන්න තියෙනවා. ඒක වෙනස් කරන්න ගියොත් ඔය සල්ලි එකක්වත් හම්බ වෙන්නේ නැහැ. සමහරු කියන අපි වෙනස් කරන්න යනවා කියලා. ඒක කරන්න ගියොත් අපි ඉවරයි. අපි මේක ආරක්ෂා කරන්න ඕනේ. ගිවිසුමකට ගියාම මාරු කරන්න බෑනේ. අනික අපි නෙමෙයිනේ සල්ලි දෙන්නේ. අපි බංකොලොත්කාරයි. ඒ මිනිස්සු කොන්දේසි දාන. ඒකට මේ තියෙන එක සම්පූර්ණයෙන් නැති වෙයි. එදා පෝලිං තිබුණා අද පෝලිං තියෙන්නේ නැහැ. ඒත් අමාරුවෙන් ජීවත් වෙන්නේ. සතියේ බිල දැක්කහම මෙයා දෙපාරක් හිතනවා. ඒකයි අද තත්ත්වේ. එදා තරම් ජීවිතේ අමාරු නෑ. ඒ ජීවිතේ ලේසිත් නෑ. ඉතින් ඊටු දුර අපි යන්න ඕනේ. අපි ඔක්කොම එකට දුක් විඳා. සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදිලා වැඩක් නෑ. අන්තිමට අපි ඔක්කොම ලාංකිකයෝ. උපදින්නෙත් මේ රටේ, මැරෙන්නෙත් මේ රටේ. ඉතින් අපි රට හදමු දැන්. අලුතෙන් හිතමු. පරණ දේශපාලනය ඈත් කරමු. බය නැතුව ඉස්සරහට යමු.